ನಾವ್ಯಾವ ಎಲ್ಲ ಉಡ್ರೆ ತುಂಗಿಸ್ಗಳ ಉಡ್ರಿ ಅಣಗ ಮಂಗಿನ್ನೆ ಮಂದ ಹಂಗಿನ್ನೆ ತುಂಗಿಸ್ಗಳ ಮುದುಣಿ ಏನು ಅಣೇದ ತುಂಗಿಸ್ಗಳ ಸುಂದರ ಅತ್ತೆ ಮೇ ರತು ಪಾಟ 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 ಕಹ ಪಾಟ ಕಿತರ ಸುಂದರ ಅದನೆ ಒಣ್ಣೆ ಅದು ದಾವ ಸಾಪೆ ಟಾಗಟ್ಟೆ ಕಟಾವ ಮೇ ಅಲ್ಲಿ ಚಲ ಮೆತ್ತಿನ ಕೆಲ ಹೋಗಲ್ ಬಿಡು ಮೇ ತೀನ್ ಅಪ್ಪಿ ನಾಕಪ್ಪ ಗಾಳ್ ಬೀತ್ತು සොදුරු ගමනාන්තේ අද දවස් හතරක ඔන්න අපි ආවා ලෙබනන් වලට ලෙබනන් දන්නවනේ ඉතින් මෙතනින් ජැබි තමා අද අපේ නැවතුම්පල කේම්පි වලින් අද මං ගමනාන්ත යන කිව්වොත් අපි යන්නේ ගංගබොක්ක ගංගබොක්කෙන් මුල්දී අත්තේ ඉඳලා හීංගඟටම යනවා අපි අපි ලෙබනන් ස්ටේට් එක පව කරලා කේම්පි පැත්තට යනින් ගමන් ඉන්නේ දැන් ඉන්නේ රත්නගිරියේ කිට්ටුව පහතින් බලන්නකෝ මිදුම් අපි හරි සුන්දර ඉදිරි මිදුම් පිළිගන්න එනවනේ මාර අපුරු ඒක මේ බලන්න අපි මෙතනින්නම් කමු මොකද උදේ කෑවෙත් නැහැ හරියට ඊට පස්සේ මෙතන අර දොළපාර තියෙනවා දොළපාරට උඩ ඉඳන් කන්න කියලා බැලුවේ මෙතන තියෙනවා ඉන්දියා අපි උදේ වත්තගෙන අරන් ආපෝ මේකේ තියෙනවා පරිප්පුයි තව සාම්බාරු හොද්දක් කමු අපි ඉන්දියා පැටික ඔන්න අපි නැවතත් කේම්පි වලට ආවා මේකේ මේ හරි බෑග් තියලා අපි අන්තුන් ඉස්කල්ට අතුලින් තියමු බෑග් ටික ටී මේ පැත්තේ ඊට තොඳයි වගේ නේ ඉතින් බෑග් ටික තියලා අපි මම ටී එකක් හදලා දුන්නා ටී එක දීලා මේ පිටිපස්සෙන් පේන තුන් ඉස්කල තරණය කරන්න යන් අපි අතර මේ ගමනේ ගංගබොක්ක යන්න ආවිල්ලා කේම්පි ඉඳලා තුන් ඉස්කල යන්නත් දාගත්තා ඉතින් ටයිම් තියෙන හන්දා අපි පිටතරය අපි දැන් කේම්පි වලට ගිහිල්ලා කේම්පි වලින් අපේ අනවශ්‍ය බඩු ටික තියලා දැන් මේ තුන්හිස්ගල පැත්තර යනින් ගවන්ින් ක්ලයිමේට් එක පොඩ්ඩක් අඳුරුයි අද හැබැයි ටිකකින් ආය එළියෙනවා එහෙම යනවා වගේ තත්ත්වයක් තියෙන්නේ මේ එන සාල් මැදි අපි යන තුන්හිස්ගලට අපි වියු පොයින්ට් එකට ආව පොඩි මොනක සරයි මේ පැත්තෙන් හොම් බැලුවම පේනවා සුන්දරත් මේ වලාකුළු යන වේගේ අර ඇති පේන අලු කල් කන්ද තුන් ඉස්කල උඩට යනක මං ඉන්නේ සෑහෙන්න හුලං ඔන්න මාව ගස් වලින් එපාර වහ ගන්නවා වව් හුලං පාර කියන්නේ පුදුමාකාර හුල ගැත්ති යන් උඩට මොකට ගිහලම හරියට පේන්නන්න අන්න මෙතනින් දැන් අපි ආයෙ උඩට යනවා මොකට ගියපන් ආයෙ හුලං ஏறமா
Ganga-bokka yanda api aapu. Api thungis karath ne gavunnai. මේ බලන්න තුන්හිස්කලට සමුදීලා අපි ආව වාඩියට I will wash the water. Then I will wash the water. I will wash the water. I will wash the weekend. I will wash the weekend. I will wash the Then me. පොඩ්ඩක් නිදා ගන්න කියලා නිදාගෙන හෙට උදේම අපි ගමන පටන් ගමු. මොකද හෙට තමයි අපේ ගමනාන්තය. ඇත්තරම ගඟබොක්ක පාට් 1 එක පටන් ගන්න. ඉතින් ගමන ගැන කියනෝ නම් සෑහෙන්න ලොකු ගමනක් සහ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු. එහෙනම් හෙට උදේදී හම්බෙමු. ගඟබොක්ක වහින ගම. I will take a boom. අපි දැන් අපේ ගඟබොක්කේ මුල් දියතු වලට ආසන්නයේ වගේ ඉන්නේ. තාම හොයාගෙන යන්න ඕන. ඒ යනකොට මේ පේනද වයිබ් එක සම්පූර්ණ මීදුමින් වහගන්න. පහළට වහමු. අපි තව ටිකක් යන්න ඕන. ආරම්භක මුල් දියතු වලට මේ ඔක්කොම පහලින් හොදගෙන යන්නේ ගඟබොක්කට. හැබැයි අපි බලමු ස්ටාර්ට් පොයින්ට් එක කොහොමද කියලා. අපි අර හෙල නැගලා උඩට ආව පොඩක් උඩ වගුරු බිම කර මේ එළියත් එක තියෙනවා දැන් සාමාන්‍ය අපි ටොප් එකේ ඉන්නේ ටොප් එකේ මැද තියෙනවා මේ වගේ ලොකු වගුරු බිම මේ මේකමනේ පල්ලෙ වීඩියෝ ගන්න අමාරුනා සෑහෙන්න නගිනව හන්ද මේකේ ඉදිරියටත් එහෙම වෙයි කියලා හිතනවා මම මොකද සැලකිය යුතු අවධානමක් සහ ලොකු Risk එක තියෙනවා. ඒක හන්දා පුළු පුළුවන් ඉදිරි වීඩියෝ ටික අරගෙන දියල් ටික වෙන්නමි පල්ලට බහින්න. ආර මට හිතෙන්නේ අපි මේ බැස්සේ ගඟබොක්කේ මුල් දියත් එක මේ පහලින් පොඩියට දීසීරාව යනවා මේදී හෙතකොට දෙපැත්තේ පිහිටීම අනුව සහ පහලට යන විදිය අනුව මේ තමා
ගඟ බොක්කේ මුල් දියත්තක් විය යුතුයි. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැ හරියටම අපේ මතේ රරු මේක මුල් දියත්තක් විය යුතුයි. මේක දිගේ අපි බහිනවා පහළට. පහලින් බලමු ගඟ බොක්ක කෙසේ නිර්මාණය වේවිද කියලා. මේ තියෙන්නේ ගඟ බොක්කේ මුල් දියතු. ඒ කියන්නේ හීංගගේ මුල් දියතු. මේ තියෙන්නේ හීංගඟ කියලා නම වැටෙන්නේ ගඟ බොක්ක යනවා පහළ ආරණ්‍ය සේනාසනේ. ඒ කියන්නේ මීමුරි ආරණ්‍ය සේනාසනේ ගාවට ගියාම එතනින් පාලමෙන් එහාට මේකට කියනවා හීංගඟ කියලා. හීංගඟ ගිහිල්ලා වැටෙනවා ලංකාවේ දිගම ගඟට මහවැලි ගඟට. ඉතින් මේ මහවැලි ගඟේ මුල් දියතු. ඉතින් මුල් දියතු ගියාම මම අර කළුගඟේ යද්දී ගියාන අතු සෑහෙන තියෙනවා. ඉතින් මේක එක අත්තක්. අපි මේක දිග යන් අපි ගඟ බොක්කෙන් හීංගඟට. අපි දෙවන්ත ප්‍රශ්නෙකට මොනද වෙනව මොකද්ද කඩාන කඩාන ආවා බටකැලයා. මෙතනින් එහාට කඩන්න බැරි වෙයි. අපි පිහියක්වත් ගෙනාවේ නෑනේ. දැන් අර්බුදයකින්නේ බටාසේ රිංගලා කොහොම හරි මෙතනින් එහා පැත්තේ වොටර්ෆෝල් ජාන්සන් එකක් තියෙනවා. ඒ ජාන්සන් එකට මේ මුල් දියත්ති කියලා වැටුණාම මේක තමයි ගඟ බොක්කේ මුල් දියතු ටික සියල්ල එකතු වෙමින් එතනින් පටන් අරගෙන යන්නේ. උත්සාහය දෙමු අපි පහළට බහින්. ඉතින් මෙහෙම තමයි අපි අර බටකැලේ පහුවෙන ඉර සාපෝ නැග කන්දට. ඊට පස්සේ කන්දෙන් ආය ඉන්න බෑ කන්දියත් බට. ඊට පස්සේ මෙතනින් බැස්සා ආයේ මේ වතුරු පාරේ බඩ තියෙන්නේ. කොහොම හරි මේ බටකැලා මග අරගෙන මොනවද මේ පුළු පුළුවන් ඉස්සරහ යන්න මේ මෙතන ඉඳලා චූටි වතුරු පාර මේ ලස්සනයි. ඒ පුංචි දියපාර දිගේ පහළට ආවනේ. පහළට ආවම ඒක වැටුණා ගඟ බොක්කේ වතුර පාරට හරියට. එතකොට මේ අපිට හම්බෙන පළවෙනි දියල් මේ පේන්නේ. එතකොට ගඟ බොක්කේ දියාලි 26ක් තියෙනවා කියනවා. අපි ගණන් කරලා බලමු අපිට හම්බුණ පළවෙනි දියල් මේකනේ. අපි පහළට කවුන්ට් කර අයියා. මේ දිනේ මේ දියල් අපි පොඩ්ඩක් සමීපට යන්න තව ටික. අපි ඉන්නේ පළවෙනි දියල්ල. ඇත්තටම කිව්වොත් ගඟ බොක්කේ දියාලි නෙමෙයි. අපි ආයේ පහල ඉන්නේ. ඒ කියන්නේ අපි ආවේ සෙල්ල කන්දර පහලයි. මේ එන්නේ සෙල්ල කන්දේ ඉඳන් එන වතුර පාරක්. ඒතකොට සෙල්ල කන්දේ ඉඳන් එනකොට හම්බෙන දියල්ල තමයි මේ. හැබැයි අපි මේක ගඟ බොක්කේ දියාලි 1 කට විතර ගාව. මොකද මේකත් ගිහලා ගඟකට ගඟ බොක්කටනේ වැටෙන්නේ. ඒතර අපි බලමු අපිට හම්බෙන දියාලි ටික අද සම්පූර්ණ ගමනේ. අක්ක හෙලිමන් තියෙන තැනකට ආවා. මෙතන අපි බැලුවේ වඩින් උදේ ආවේ තේ එකක් ගහලානේ. මේ මොනවටයක් හදාගෙන කමු. සම්පෝෂ වගේක් තියෙන එකවත් හදාගෙන කාලා තේ එකක් බීලා පහළට බහින්. මේ මෙතනින් හොම් පහළට බහින්න තියෙන්නේ. මේ දින අපි ආපු මාර්ගය. මේක තාම මං හිතන්නේ මේ ගඟ බොක්ක වතුර පාර පහළ තියෙන. ඒකට වැටෙනවා මේක ගිහිල්ලා. ඉන්නව යන්න ඕනේ මේ ඔක්කොම. ඒතර ගඟ බොක්කේ මුල් දියතු තමයි. දැනට අපි එක දියල්ලක් දැක්කා. බලමු දියලි කීපයක් හම්බෙන්න ඕනේ. ඔන්න අපි ආවා තවත් දියල්ලක් උඩට. තවත් දියල්ලක් කියන්නේ මේ දෙවෙනි දියල්ල. මෙදීන් ඔතනින් බලමු. සමහර විට රෝප් එක දාලා බහින්න පුළුවන් වෙයි බොහෝ දුරට. එහෙම නැත්නම් එහා පැත්තේ කණ්ඩියෙන් ඇවිල්ලා දියල්ල පාව මුල්ට යමු. අපි බහින්න තියෙන එක නම් මේ එජ් එක. යල්. දැන් බහින්න පොඩ්ඩක් ඉතින්. පරිස්සමෙන්. ආ මයින්ෙන් බහින්නෝ. පේනවනේ හෙල පහල. ඔන්න. බැටරි ගත්ත. නේ. දෙන්නේ. මින් බහගත්තා නම් මලේ හරි. මේ හැබැයි මේ අපේ බූට්ස්
ලිස්සනවා අවදානම් ගන්න ඕන හරි පරිස්සම මෙහෙටනේ ගියයි ගමන් තාගේ අපහල ඔන්න අපි එකැලලකට බැස්සා මේ තතු කීපයකට වැටෙන්නේ මෙතෙන් එකැලල පහෙන් තව එකක් තියෙනවා ඒ ඩොප් එකලා තීමිට බහිමු මේ අපිට හැමෙන් දෙවෙනි යාලනේ මේ අපිට හැමෙන් දෙවෙනි යාලනේ දෙවෙනි යාලනේ උඩ මැද ඉඳලා පහළට ආ මේ දිනේ දෙවෙනි යාලල පේනව නේද මේ දිනේ පළවෙනි තට්ටුව අපි හිටිය ඉස්සලා මේ මෙතන මාරු සුන්දරයි නේ මේක සාමාන්‍යයෙන් අඩි 30ක් 40ක් විතර උසයි නේ GoPro එකට පේන්නේ 30 40ක් විතර උසයි අපි ඉන්නේ දැන් අපිට හම්බෙන්න තුන්වෙනි යල්ල උඩ මේ පාලින් යට එන්නේ තුන්වෙනි යල්ල අපි යල්ල පහම වලට මෙහෙන් යන්න ඕන මේකත් සාමාන්‍යයෙන් අඩි 20ක් විතර ඉතින් ඔන්න අපි ආවා යල්ල පහලට මෙතෙන් සැලකිය යුතු සත් තියෙනවා අපි ඉස්සල අතන මේ තේ බොන්න හදුවර බොන්න බැරුණා ලිප හදනකොටම අර මීදුමත් එක පින්නා වගේ ආපහන්ද නැහැ අපි බිස්කට් එකක් කලා ආවා දැන් මෙතන බඩගිනි මොනවායි සම්පෝෂයක් කරලා හදාගෙන කමු මම මෙතන ගහ පෙන්නන ගත්තේ මේ මෙතනින් ගස් අස්සෙන් පේනවා තුන් ඉස්කල හරිනම ඔය පේන්නේ GoPro එකටම පේනවා හොරයි වගේ මන්ට ළඟට ගිහලා පෙන්වන්න මේ ඊ අපි නැග්ගේ තුන් ඉස්කල් අද තුන් ඉස්කල්ට පේනුනේ මෙන්න මේ වතුර යන දහමේ තමයි මං උඩදී ඒක පෙන්වුවේ නෑ වලට ඉතින් අපි දැක්කා ඒක පේනවා මං පේනවා තුන් ඉස්කල් හරි පරිසරෙ යනවා ලිස්සනවා ඔය පේන්නේ මේජ් එක අතරින් මේ පේන්නේ තුන් ඉස්කල් අපි බයින කියලා එක දාලා බලව රතු පාට පේනවා ගස් ටික. අපි යම් මොනාරි කන්න උන බඩගි. අපි අර තේබී පුතණින් පල්ලෙහාට තමයි මේක හොඳම හරිය තියෙන්නේ. එතනින් සාට තමයි පටන් ගන්නෙ 4 සහ 5 අපි ගන්න යනොත් 4 5 තමයි. ඒක ලොකු දියැලි දෙකක්. සාමාන්‍යයෙන් ලංකාවේ උසම දියැල්ල විදිහට ගන්න පුළුවන් කියලා සමහර අය කියලා තියෙනවා. අපිත් බලමු ගිහිල්ලා. මේ දෙපැත්ත ඇත්තරම පහළදී දඩ ප්‍රපාතයක් අපිට ඉතින් වතුර පාරේ ඇවිල්ලා ඒක බහින්න බෑ අපි නැග්ග උඩට උඩට නැග්ගත් ඒත් ප්‍රපාතේ තියෙනවා එතකොට අපිට සාමාන්යයෙන් මේකේ ඇල්ල උඩටවත් සහ ඇල්ල පේන මානෙටවත් යන්න බැරි වෙයි අපි ඇල්ල පාම වලට මේ වටෙන් ගිහිල්ලා බහින්න වෙනවා මං ගිහිල්ලා පේනන ඇල්ල ගාවට උදේ වතුර පාට උඩින් අපි සෑහෙන්න දෙයන්නේ පහලින් මං පේනන view එකක් වගේ තිබ්බොත් ඇල්ලේ size එක කොහොමද කියලා අපි කොහමද ඇල්ල පේන මානෙට ආවා ඇල්ල පේනවා කියන්නේ මේ බලන්න කොහමද හෙල මේක අපි වැස්ස නම් එන මේ පේනවා හරි පැත්තේ මම යනවා තුරුපාර අපිට දා පහලින් තමයි මේකට බහින්න එන්නේ මේක බැස්සොත් එ මම්මා පරිස්සමින් ඈ මට ඉරිවේ ඉරිවරු ආ ඔම්මෝ වරෙන් දෙන්න මොන්නේ මගේ සපත්තයත් එක පුළුවන් එතන. අම්මට උඩු මේ ඇල්ල උඩ ඉන්න අපි. ඔය ඇල්ල උඩ. වර ඇල්ල. මට හිරේනවා ගහේ ඉන්නේ. පොඩයි ඉන්න පොඩයි ඉන්න. ගහේ ඉන්නේ. ගහේ ඉඳන් තමයි ඇල්ල බහන්නේ. මේ. තා බලලා මම හිතුවා මේක. ලකුවට නටන ඇල්ල පහල් දැරලා. එදින් හෙල ගහ දෙරඳ ගහෙල්ල ඉන්නේ සවල්ලෙන් අපි ඇලපහ මුල්ට ගොඩේ මේක බැස්සනම් බහින්නේ නැහැ අපිට කොහොමත් මේ දෙකි මම පහලින් තියෙන හෙලේ තත්ත්වය ඔයාලට පෙන්වන්න මම බලන්න කොහොමද ඔය වගේ හෙලකින් අපි බහගෙන බහගෙන ආවන ඔය ගල් පිටි නගින්නත් බෑ ආපස්සට එන්නත් බෑ
මේ උඩින් ආපුවන්ද හරි ගියා. ඇල්ල පහ මුල්ට තව එහා පැත්තට යන්න ඕන. එහෙමනම් පුළුවන්. මේකේ අර දිගම ඇලි කියලා කියන්නේ ඇලි කැඩි කැඩි තම පහළට එන්නේ. දැන් මේ ඉන්නේ අපි පහළට බැස්සා. අපි ඉස්සලා හිටියේ මෙන්න මේ පේන ඔන්න ඔය විදිහේ ගහතියේ. අන්න ඔය ගහේ ඉඳලා තමයි බැලුවේ. පේනවද? සෑහෙන්න ලොප් එකක් පහළට බැලලා කොහොම හරි වතුර පාට බහගන්න පුළුවන් තරගින් මෙන්න මේකෙන් බැස්සා. මේ මෙතනින් පල්ලෙහාට තමයි යනවා. හරියටම ඇලි මේ පැත්තෙන් සහ විලාගලින් එන ඇලි දෙකම එකතු වෙනවා පහලින්. එතන තමයි කියන්නේ 4 සහ 5 ඇල්ල. ඉතින් අපි එතනින්ට ගියාම තමයි හරියටම ඇල්ල බලන්න පුළුවන්. මේ අපි ඉන්නේ ඇල්ල මැද. වැලලා තියෙන වැලේ පහ මං අනිත් වැලේ ඉන්නේ ඒක අනිත් වැලේ මෙතන කියන්න මොකද පුතේ සුබ්‍රියලා තිබ්බද නේ මම මේකෙන් එන්නේ ඕ මනි පෙතර මෙහෙ බෑ මගේ තනක් නගින්න සෙට් වුණා එයා පැත්තෙන් බහින්නත් බෑ මෑන්න ඉන්නත් බෑ අපි දෙන්න කරා මේ වැල් අල්ලගෙන පහළට බයි දැන් බයිනවා ඉන්නේ මෙරියක් බහිනවා තමන්සා ගියා මෙහෙම බහිනවා මේ ආකාරයට අපි මෙතෙන් පල්ලෙහාට යන්න ඔප්ෂන් එකක් හොයන තමන්සා ගියා පාරසෙන් බහින්න කියලා අපි මේ අල්ලගෙන මේ ආකාරයට තනිය අතින් බහින්න පුළුවන් වෙයිද මට GoPro එක පුළුවන් ඒක ගන්න ඔන්න ගමන් සැකයට දුන්නා ෆෝන් එක දැන් වඳුර ගිරා දෙක අරියාද කරු ලීසි නැහැ නේද මෙතන පැත්තම ගල් එජ් එක පහුවල්ලා දස එන හෙලක් බැලලා මෙන්න මේ වගේ තැනකට ආවා එනවාද මුතන් දාපුවාම ඌට පේනවා මම පේනවා නහොද ඔයාලට පේනවා ඇති මෙතනින් බැලුවොත් මේ තියෙන තුන් ඉස් කළ එජ් එක මේ තියෙන අපි හිටපු අප්පල පතන ඊට පස්සේ එහා පැත්තෙන් පේනවා නායල්ල ඊට පස්සේ දුම්බා නාගල ගැරඬි ගල ඔය සෙට් එකම පේනවා මේ පැත්තට එතන ඉහාට පේන්නේ ගැරඬි ගලට යනකම් පේනවා අරතින් යටින් හුදු පාර බලන නායල ඔතර පාර පේන අපල්ල පතන අදින් නායල ඔතර පාර අපල් දාමේදි වැඩි තුන් ඉස්කල්ට හැබත් මේ මෙත් මෙත් කොල් කොල පාට තින් අපි ඕක තමයි නැග්ගි එක මේ තින් තුන් ඉස්කල නායල ඔතර පාර මෙතින් මෙර සුදු පාර අපි අර ගල් බිත්ති නැගලා ආයේ මෙතර ආවා මේ පැත්තේ තියෙන සම්පූර්ණ ගල්බිත්ති ගල්බිත්ති මැදින් මැදි බැහැගෙන යන තියෙන්නේ අපි දැන් මේ ඉන්නේ 4-5 එළිය වලට ආසන්නේ මේ ඇල්ල පල්ලෑම් මෙතනින් දක්වන අපිට පේනවා මම පහළට ගිහලා පෙන්නන්න අපි ආපු අතර පාර තියෙන පල්ලෑ මේ හෙලෙන් පල්ලෑ මේ මේ ඩොප් එකනොත් පොඩි අතර පාරක් කරන පොඩි කොට එක සැලකුවතු දුරක් උසයි නමුත් අර චූටර හිණිරට මම හිතන්නේ අඩි 50ක් ඊට හෝ වැඩි වෙනද? වැඩි වෙනද මට මේ නේද? වෙනවනොත් පාරෙන් පහළට බහලා පාර වැරදුනා. ඊට පස්සේ අවහලට ආවට දඩ හෙලා. ඊට නැවත කිතුල් දෙක උඩ නැගලා ඔය ඉස්සරහා පේන හෙල උඩ නැගලා කොහොම හරි වම අල්ලලා අල්ලගෙන අල්ලලා අයින දිගේ මෙන්න මේ එජ් එක දිහින් ඔය එජ් වලින් පොඩි පොඩි පාර වලින් බහලා බැස්සා. දැන් තව ටිකක් බහින්න ඕන අපි. අපි දැන් කොමාරි මේ පැත්ත තියෙන හෙල බහලා මේ පහල වතුර පහල කිට්ටු ඉන්නේ ආ සෑහෙන ගේමක් දුන්නා මේ බහින තැනක් වාගන්න ඉතත් එම තනි කර ගල් බිත්ති
කොහොමාරි මේ ෆයිනලි අපි රොදර පාර කිට්ටුවට ආවා. ඔන්න අද දවසේ අපේ ටාගට් එකට ආවා. මේවට එන්නේ රිලාගලෙන් එන එක. ඒතර මේ තියෙන ගඟබොක්ක. අපි ආපු අර මුල්දියත් එන්නේ ඒක. එතකොට ඇලි දෙකයි. ඒ කියන්නේ අන්නෝන් වෝටර්ෆෝල් එක සහ දෙක කියලා කියනවා. ඒතර සාමාන්‍ය චේන් එකේ බැලුවොත් එහෙම 5 4 5 අපි 1 2 3 ආවා. මට පේන්නේ එතකොට තුන්වෙනි ඇල්ල අපි බැස්සනේ. එතකොට මේ 4 සහ මේ 5 හරියට කිව්වොත් මේක ඔය රිලාගලෙන් යනවා කියලා කියන එක. මේක තමයි ගඟබොක්කේ අර මුල්දියත්ෙන් යනවා කියලා කියන්නේ. මම හරියටම දන්නේ නැහැ ආරංචි විදියට. ඒක තමයි අපි පොඩක් යන් මේ උඩ ඇල්ලට. අර පැත්තේ හොඳට view එක පේනවා. අපිට මේ දෝතොළු වල ඊට පස්සේ මේ sorry දුම්බානාගල මේ දුම්බානාගලයි ගැරඬිගලයි නායල්ලයි ඊට ගෙතන්න පේනවා. අපි අඟුල්ට එන්න අපි ආවා. මේ ඇල්ලුට එන්න පොඩ්ඩක් දුස්තරයි. සවතු දෙයක් ගලවන්න ඕන එන්න මට. මොකද ලිස්සනවා මේ පහල ඔක්කොම සෑහෙන ගේමක් දෙලා ආයුත්. මේ වැඩේ සුන්දර. මේ තියෙන්නේ අපි නැගපු ගල් බිත්ති. පේනවනේ අපේ උසයි ගල් බිත්ති වල උසයි. හිතා ගන්න පුළුවන් නේ මේ පැත්තේ මේ වටේම තියෙන ගල් බිත්ති. ඔවා ඔක්කොම අපි තරණය කරලා ඒක තට්ටුවෙන් තට්ටුවට තරණය කරලා සෑහෙන ගේමක් දෙලා මේ පැත්තට ආවා. පේනවා. එහෙම ඇති කියලා හිතනවා ගල් පිටරික. අපි ටෙන්ට් එක මෙතන ගහගෙන හඳුනුන් මාරු කරගත්තා. දැන් බඩගිනේ. මොකද ඊයේ උදේ ඉඳලා වගේ අපිට බත් නැහැනේ. බත් වේලක් උයන්න තමයි මෙතන හදන්නේ මෙන්න මේ view එක කියලා. උයමු. අපි ගෙන ආපු සෑමීට් තියෙනවා, පරිප්පු තියෙනවා, බිත්තර වගේක් තියෙනවා. කොහොම හරි කරන්න කඩුව වැටෙන කලින් උයමු අපි. එන වෙනවා හම්බෙ. ඔන්න වෙනවද මාවෝ වෙනවනේ. මේ අඳුරුත් වැටිගෙන ආවා. දැන් මම මෙතන මේ ඉගෙන ගමන් ඉන්නේ. මෙතන අපේ පරිප්පු එක හැදෙනවා. ස්වාමීත් එක මෙතන හදලා ඉවරයි. ඊට පස්සේ හාල් ටික ලිපේ දාලා විතර වගේ ඇත්තනේ ටික හදා ගන්නවා. කන්න ඕන ටිකක්. මොකද ඊයේ මේ පෙරේ දිනලා බත් වේලා කඩුන්නේ නැහැ. මොනවා ටිකක් කෑවෝ. හෙට පොඩ්ඩක් යන්න තියෙනවා. මේක හන්ද කමු. කකුලෙත් පොඩ්ඩක් රිදෙනවා. මේ දරිස්ස වේදුනා පොඩ්ඩක් ගලක. දැන් ඒක රිදෙනවා. හරි අපි උයාගෙන මෙහෙට කාලා විශේෂ දෙයක් කතා කරමු. කනගමන්. Right. අපි කණ්ඩ යන්නේ. මෙතන තියෙනවා අපි හදාගත්ත පරිප්පු එකයි, බිත්තරයි, සොයා එකයි. කොහොම මේ පේනවා හොරයි නේ. කන මම මේ පැතරන කතා කරන්න. ඔහොම අපි කනවා කාලා ටෙන්ට් ඇතුළ ගිහලා හම්බෙමු. පොඩ්ඩක් ඇඟට අමාරුයි අද. කන්නම්ම කාලා හම්බෙමු. රයිට්. ඉදා ගන්න කියලා යන්නේ. සෑහෙන මහන්සි දවස. ඉතින් අද දවස ගැන කියන්නේ අපි තුන් ඉස්සර කරලා ගිහිල්ලා ඊට පස්සේ ගඟබොක්කට බැස්සා. ගඟබොක්කේ දියාලි 5ක් දැක්කා. ඒ ඇවිල්ලා මේ අපේ පළවෙනි එපිසෝඩ් එක දෙවෙනි එපිසෝඩ් එක හෙට උදේදී නැවත පටන් ගන්නවා. එතෙක් අපි නිදා ගන්න. එහෙනම් හමුමු නැවත එපිසෝඩ් එකකින්. ජය වේවා. ඊළඟ එපිසෝඩ් එකේ අපිට තියෙන්නේ දියාලි 10ක් දිගේ පහළට යන්න. මම හිතන්නේ මෙතෙක් අපි තරණය කළ ලොකුම දියාලි 10 බෝමුරුනේ. බෝමුරු පරාද වෙවි කියලා හිතනවා. හමුමු ඊළඟ එපිසෝඩ් එකේ. එහෙනම් ජය වේවා.